ට තේරණවා නිසා අපි මේක ආර්ථික වසයෙන් එක ගොඩදාගන අපි නැවත ස්ථාවර වෙලා අපි ඔය නැවත අපේ මිතුරෝ එකතු කරගෙන අපි ස්සරහට ගිය ය ගියාම නි අපි පිළිගන්න ලංකා ප්‍රිය League 2022. Winග දවතුමා හික අමාර්්‍යවලය ියටත් දැකීමක් කියන කෙනෙක් විදිියට මෙ තත්වය පාලනය කරන්න කළයුත්ෙකුමක්ද පන්දවතුමාගේ යෝජනා නෑ විිෂවවිද්‍යාල ඇතුළේ විද්‍යාල විශවිද්‍යා පලවෙනිදේ තමයි මෙ ලමයි දේශනෝල්ට අන්නවා. දේශනෝලට සියතාසුවක් සහභාගගේ නැචන් ඇයට විභාගිලියන්න දෙන්නේ නෑ. දෙවෙන එක තමයි විශ්වවිද්‍යාල ඇතුළේ මද්‍රබී වගේ දෙවල් පාවිච්චි කරන්න මද්‍රවිය පාවිච්චි කරලා ඉන්න කිසි සේත්ම ඉඩකට දෙන්න බෑ. තුන් නික තමයි අනවශ්‍යය අදාළ නොවනාය අතිවිශේ ශාවත්සරයක් නැතුව විශිද්්‍යාල නේවාසික ගාරයක නවත් ඉන්න බෑ. නවති නොනන් එයා විශේෂ සවසරයක් ඇටතේ එයට දවසක් කෝදැකක් ඉන්න පුළුවන් රක ය අන්නොන් එම බලහත් කාරීෙන් ශිෂොට ඉන්න දෙන්න බෑ. තියනිසා විසිද්ධලඇ තුළලේ ඒවිනෑ තදිින්ම පාලන කරගන්නෝ ඒකම තමයි මේ අමානුෂ්‍යක නවකවදේ හරහා බියගන්නගත් දරුව පිරිසත්ම විශසිද්්‍යාල ඉන්නාගෙන සේ අසුවවා. ය යහින්සකයි. දරුවට ඉගන්න ගන්න නොට. ඇබ මේ අය පාර්තාදිිනවා. පාර්තාදින මේ සියත දහයක් විතර ඉන්න මේ අතර ලොස්සක් මේ දේශපාන්න අන්තවාදී. එය ආේ නැත්තං විශ්වවිද්‍යාල මේ යට පහර දෙෙනවා මේයට නොයක අන් තත්තන් ඔලට මුූල්ට දෙන්න සිද්ධව වෙනවා කුණු ප්‍රහාරගහනවා. එනිසා මේ දරුව එන්න කිව්ව මේ න. දැන් එම විශ්වවිද්‍යාලවල යනෙ ඒ බයකරගන තියෙන්නේ හි ඒ නවවාදේ ඉඩ දෙන්න හොදනෑ ඒ සම්පූර්ණය මනවත්තන්න මගේ කාලෙ මව ශිෂගන් සමහපති වෙලා ඉන්න කාලෙ අපි අපේ විශේද්්‍යලල සම්පූර්ණනෙම එකකාල පෙර දෙෙන හිටියේ ඔය දැං විශ්‍රාම වෙලා ඉන්න මහාචර්රය නවරත්න බන්්ඩර් කේකෙ හෙම චන්ද්‍රහකද ජීවතුන් අතරනෑ හිටියේ කොළඹ විශසිද්්‍යාලය අපි අප විශදලල නවකකාදේ සම්පර්ණ මනවත්තගත් සම්පූර්ය මනවකා දෙනවක් ගත්තා. ඒ වගේ මේ විශවවිද්‍යල ඇත නීතියන කොල චන්දයක් තිබා. අද මේ විශවිද්‍යාලකව චන්දයක් නෑ. විශ්වවිද්‍යාලයේ බලය අල්ගන නිශෂ්‍යන්ත ුරද්ධ තව සිි්්‍යය පරිසක් නමයෝජන පත්‍ර භාර දෙෙන් නවත් ඒ ශිච්‍යියෝන්ට හල මරනවා. ජයවර්තපු විශද්‍යාලය සමන්තව ගහල මැරුයි සමන්ත ජනතාවතති පෙරමන්ට එරෙයිව නමයෝජන පත්‍රබාර දෙන්න ගිය නිසා. ඔහු . විජෙරාමම ගුරු පවුල්ලක දරුවේ ඔහු මේයාගේ විරුද්ධ ම් මැදැඇවිල්ල නාම යෝජන පත්‍ර බාර දෙන්නපම ඔට ගාල මැරුවක් ගාල මැරුවවා විතරන්නේවෙ මැරැෙනතුර ඔහු ස්පිරිතාල්ටගෙන අන් ිරෝජී පාර නිදාගත්තා. එහම කලතම සමන්තව මැරුවී ඒකනිසා ඇත්තටම මේ තත්වය මේ තත්ව නැවත ඇති නොවන විදිහට පාලනය කරගන්න පැහැදිලි වැඩ පිළිියොලත්. සැලස්මක් ඇතු කරන්න ඕන ම නෑවතත් කියනව මේ දරු විශ්විදජාල් හැතුල්ලෙන් කලින් ඔවුන් දරු අඩම වශය මස හතරක් පහක්වත් අපේ හමුදාාපුුණු මධ්‍යස්ථානෝල එනායකත්ව ප්‍රපුණුවට යොදවල එයයි විශ්වවිද්‍යාලට ගැනීම ඉතාරම් වැදක. අමාර්්‍යවරිසක් රුන් සදදාන ෙනනකගේ දේශ පාන ලාේු. බතු න සධ්‍යාපන මාත්‍යන්ස වගේ අමාත්‍යන් ස තු හම ම කාර නෑ සත් සධ්‍යාපනය අධ්‍යාපනය කෙළ කඩන්න හොදනෑ. කදාවත් අධ්‍යාපනය ඒහෙමත් කරා කරලා හදන්න බෑ හදන්නබේ. උසත් සධ්‍යාපන අධ්‍යාපනේ ෘති්‍ය අධ්‍යාපන මේතුුණන එකක් මේතුන එකක්. ඉතින් ඒ ඉතුනම කවරහිර වගේකී විුත්තක් අතතාරගන ඒක හතන්න නිති මර වැඩන්නී. තු බ මතක හොදද ගරන්න බළුව. මේ මඩෙ කරන්න පුළොම්බව ඉන්නයි දන්නවත්. නොත් ඒක වගකීමෙන් ඒ වැඩේ හරියට කරන්න ඕන එහෙම නැත්තම් මේ රටයි. තාම වාසනවන්ත තත්වයකට තවුරුදු තුන හතරක් යනකොට පත්වීම අපි කාටවත් පලක්කන්න බෑ. ඒගේ කතාපරලක්න තවත් පධන කාරණයක් තමයි ශ්‍රී ලංකා පොදුජන කෙරමුණ එක්සත් ජාතික පක්ෂත්ක සන්ධාන ගතවෙන්න යම් සූධානමක් තියෙනවායගේ ග විඳි පලවෙනවාගේ සජලය කායව සම්. ंगने අප දැනර්ठමත් පදු जाන පෙරणों ने මंत्रී वरු හැටියට අපි පත් කරපු एकस जातिක पක්ෂे मैंयेषටදේශපා ලज්ක් තමයි मेराට ජनादीපति වෙලා इ ඉති ඒ ජनादीपति තුමායි එක් අආදාපී වැඩ කරගෙන යනු. ඉතිං එතුුණා මම හිතන්නේ ඉතාම ඉක්මනින් හරියට මාත්‍ය ම්ඩලේ පිහිටෝගයි. මොකද පහුගිය කාලේ එහෙම අමුණගත්ත ආදිස්සියට පිහිටෝපු තාවකාලි කාමාත්‍යයන් සැකට ය තමයි තාමත් එතු පාලනය කරගෙන යන්නේ ඒවා හරියට සලසුන් සහගත විද්‍යාත්මකව විෂයන් දලා අමාත්‍යන්ස හදලා අමාත්‍යන්සේ ඒ සුදුුපුද ගොලය බල්ලා ඒයට දීල මේ වැඩේ පටගයි කෙල්මම විශවාස කරනවා. එහම කරගන යන කොට අපිට එක පොදු වැඩ පිළිවලකත එකතු එකඟ වෙලා ඉසරහට අන්න්න පුොළොන්නයි එතුමාත් එෙකඒගේ පක්ෂත්ත එක්ක පෙමුණුකටයන් පිළිබල මට ගැටලන හැයි අපි පොදු වැඩ පිළිවලකට එකඟ වෙලා අපේ පක්ෂය ප්‍රතිපති පෂය ප්‍රතිපති තැකෙන පොද ඩ පිිට එකගම මේ කටයුත්ත කරට කිසි වරදක් තියනොයි කියල මම දකින්න අපි ප්‍රවේශන් වන්න ඕන හැබයි මොකද මම හැමවෙලේම හිතන්නේ අපිට කට බංකොලොත් භාවයට පත් නොකර මේරට ආර්ථිකය ඉස්සරහට හරගන යමින් මේරට බේර ගැනීමට ඉඩකට තිබ තත්වයට අප ආව එක්දක්සනන්ේ හැත්ත එකෙත් ජනතමති පෙරනේ නැගතීමෙන් පස්සේ. හයි මැතිනේ හටේ ආර්ථකය පහු නැගිතවා. මහාලක සංවර්ධන කරන්න බෑමකද එතිමිය බොම සවෘර් තාර්ථිකය ගැන විශවාස තිබෙන නමුත් එටමියකි කාලතමයි වානය සංස්ථාව හැදුනේ තැක්ට සංස්ථාව හැදුනේ කර්දාසි කර්මාන් සාාලත් දෙකක් හැදුනේ යුරය කම්මලක් හැදදුන. ආසියාව තිබ ලොකුම යුරියයක් කම්මල ලංකාවේ හැදුවේ හැදේ ඒ එතුමියකි කාලේ සෝල කාර්ණන් කටයිර් කර්ණයන් ශාලාව හැදලී සේරම කරේ ඒ කාලයි එවගේම හැත්තැ හතේ ඔය හයම් පහක බලයයක් එක්සත් ජාතික පක්ෂය ගත්තත් එ වාන්සකෙක්සත් පරමණ ිනිිකා නිනස් පක්ෂය එකතු කරල බලන කොට එදාඒ පොදුජාණ පෙරමුණේ චන්ද සංක්‍යාව රටේ වැඩී මිනිස්සු වැඩියෙන් අනි පැතර චන්ද දිල තිබ බව හොඳ ටම පේනවා ඒ වගේම තමයි දෙදස් පහේ මහින්ද රාජ පක්ෂ ජනරි ප්‍රතුමා රහට බාරගන්න අරගෙන ගන රට හාර්ථික වශ තම අමාරුජනක තිබ රටේ නය ප්‍රමාණය සිය ඉක්මෝල් ල සිය ට එකකසි හතරක ට. එති රටේ ඒක පුද්ගල ආදායම සුපල් දාහා ඉදදාසක සය වගේ තිබ්බේ. රටේ මුළු දල දේශය නිස්පාදනය දො ොරින්ගත්තොත් ස්ක් සි දෙකක් බිසි තුනක් වගේ තමයි තිබ්බේ. ඒ කාලෙ තුළ උතුරේ මානසික මෙහෙයුමත් කරමින් ලෝකේ බානකම ත්‍රස්තවාදයිට මුණ දෙමින්. මුණ දෙමින් ෝක මේ ඒ කාල මතුවවෙච දස් හත දසර මතුවේ චාර්තිකර ුදති මුල්ලියයර ුදති හා අර ද ේතුමටත් මුහුණ දෙමින් ආර්ථිකයේ බින්දුවට කඩා වැටද්ද අපි දෙදස් නවේ මේ රට එක්සේ සත් කරන බැදදස් පහලෝ වෙනකොට අපි ලෝකේ ලෝක බැංකුව ජාතියන්තර මුූල්ල්‍ය අර මුදල ඔය අප අපේ රේට්ස් පල් හට දානොයි මූඩී ශලාග සියල්ලු දෙනාගැම ගෞරවේත පාතකවෙච්ච වේගේම සංවර්ධන වෙන ස්ත්‍රාපි තාර්තිිකයක් තිය රටක් හැරිද දස් දාහතරේ වෙනගොට මේරට ගොඩනෑගෙනු. අපි ආසියාවේගේම සංවර්ධන වෙච්ච රට. අපේ විසිහතරය තිබ දළදේශය නිෂස්පාදනය අපි හැත්තේ අට තාරගෙනයනු. දාහේ තිබ ඒක පුද්ගලාාදම තුදස් අටය ඩොර් ොලිේ එකකයන් තුන්දස් අට සිය ප ගෙනියු අටසි. අපේ ණය ප්‍රමාණය සීයට එ තිබ නය ප්‍රමාණය අපි හැත්තැ දෙක ටාර්ගනයන. ඇ දුප්පත්කම අප සයට කයට බස්සනු. විරතියාව අපි සියයට හතරට බස්සනු. එ එබැයි දෙදස් පහලව දෙ දස් දහනාවේ ඇතළත අපේ නය විදේශී ණය ඩොලබිලියන විසිතුන තිස් සට වෙන. සයටට හැට පහකකිින් වැඩුව. අපේ ස්වයිරීතු බැඳුම් කර සවරීන් බොනස් වල න අය බිලියන පහ බිලියන පහලෝ වෙනවා සියට දෙසීයකින් වැඩිුවෙනවා. අපිට අවුරුද්ධකට නයර් පොලිහා නය වාරික ගෙවීම සඳහා අවශ්‍යනය බිලියන දෙකයි. ඒක බිලියන හය දක්වා වැඩිවෙනු. හය දක්වා වැඩියවෙනු. එහෙම වෙලා ඒක තනයි ගෝටා අපේ ජනාධ ප්‍රත්තුමාට ලැබෙන්නේ කොටම කෝවිදව සංගතය ඇැවිල් හැබැයි ඒත් මම කියන්නේ අපි ඔය ජනාධිපතුමා ඉල්ලාස්සෙලා ගමඇතුමායි ඉල්සලා යම ති මන්දල ඉල්සලහ මේ රට බංකොලොත් කියලා ප්‍රකාශ කරන්න එ තැනෙන කම්ම අපි හැම නාය සපයක් මගව. ඒ වගේ ඉදිරි කාලයේ වර්සය ති නායියටකගේ වන්න අතවශ්‍යය මුදල් ලබාගැනීමේ ක්‍රමවේෙන හදල තිබ. එම එතා අපට බංකොලොත් ප්‍රකාශ නොකර යන්න තිබ බනං හොඳයි බැදැන් ප්‍රකාශ කරල ඉවරයි එනිසාපී ත්‍රායික්මණි ඒ බංකොළොත් තත්තෙන් ගැලවිලා මේ තියෙන නයතුරෂ්ටික ගවලා නැගිතින විදිහට අපේ රටේ පෞද්ගලී කරන අවිදේසායෝජන සහපේ සංචාරතු ව්‍යාපාර්ය හාපේ විදේශී ආයෝජන වැඩි කර ගැනීම සඳහා මූලි කවදානයමු කරපු, නිෂ්පාදන ආර්ථීකටයන්නොන එකකට මේ අවයිලේකනේ සම්පූර්ණය මාවදාානයමු කරලා තියෙන හරිරත කරන්න. ෝ බ පට හ ර බලාපරතු ස ම තුමා චෝදන කර යෝගයක් මියෝගයක් හහිද. හන විජයර මැත්තුුනත් ඔයි වගේම ලොකු බලා පපොරතුමින් තමයි ජනතාවමති පරමොට තරම්ර හැතුඉතා අඩු චන්ද ප්‍රමාණයක්මයි තුමට ගන්න පුළුව වගේම තමයි දෙදස් තුන දෙ ස විට ඇත්වෙච්ච මෙ අරබුදය වෙලාව වෙ ශීලකන්නිදස් පක්ෂය වෙලා ජනතති පරමණො තක්කත් සඳන් ගත වෙන ජනත මති පෙරමණ ආසන හතලි හක්ගන්න හැබැයි ඊළඟ මැතිබරනේ ඔන් තනියෙන් තර කරලා ආසන තුළොටරට එනිසා හත්තටම ජනත මක්ති පෙරබන්ත එ බලාපොර තුතියාගෙන විනියාලුකූලව සීලා චාරව හැසිරෙනවා හොඳයි අමානුසක විදිහයට දැ මේ අය ප්‍රජාතන්ත්‍රවාදය නීතිය එන්න පා විරෝධතවාවට විරදධවෙන්න ප කියන මෙ අ ඇත ම ඉසල්ලම විශෂ විද්‍යාලවල සාධාරන චන්ද්‍යයක්ත්තියන්න පරිස කරගසල පෙන්න්න. ඔ එක ශිෂ්ෂි සංගමයක්වත් චන්දගාපෂි සංගම ඇන්නවේ. සේරම මර්ධනෙන් කිසිම විරුද්ධ පාක්ෂකොට තරග කරන්න නොදී බලය මංකොල්ල කාපපු විශිෂි සංගධානන්තිකත්තිෙන්. මංකොල්ලකාපවා අන්තරයක් තමයි හදාගන. එ කිස්සිම ප්‍රජාතරවාද විදිහට පතච් ක්න ඇ එතන පෙන්න්නලඉන්න. ඒ කියන ප්‍රජාතරන්ත්‍රවාදේ ඒකත් බලව වලේන්න විශීද්‍යාලෝල පෙන්න ලයිඉන්න. එනිසා ඇත්තටම ඒකටටේ එහම බලයට එන්නක් ඒ කිිත්තුවට යන්න පුළම් ශක්තිකරුනෑ බැති කටය අදි අවල ක න්න දේ පා වලම පොද ජන පරම තව්ලක ශ්‍රී ලංකා නිද පක්ෂ ව්ලක එලියට ගියය තව්ලක සියලු දෙන අවු්ලක ඉන්නේ එනිසා මේ අවුල ඇතුළේ අතුළ ඇතුළේ මගේ මම විශවාස කරන්න අප මිනිස්ුත්් එකකදේශපාලන කරයි දිියට මිනිස්සු එහම ලොකොට හෙල්ලිලා වෙනස්සෙලනෑ මනිස සි නෑනෑ අරයනෑ ඔය තුුණ පහවේ ඊ්‍රවඩාවනක් එහ ටෑට යන්න බැයි නෑනෑ ඔය තුන අපතුන් දෙෙන පවන්න පස්තැනකයි දැ විරෝධයක් චරත රෝද තු . පොදුජන පෙරමණ ගිහිල වැඩ කරන්න ඇතරම් පොදුජන පෙරමුණ හෝ ගෝටාභය හෝ මහින්ද්‍රරාජ පක්ෂෝ හෝ මේ රටේ මිනිසුන්ට හතුරුකමක් කරේ නෑ හතුරුකමක් කරේ නෑ මේ රට කෝවි ද්‍රසංගතයක් එෙක්ක මතුවේ චාර්තික අආර්බුදේ ආර්බුදය පාවිච්චි කරපු මේ අන්තවාදීන් විසින් රට මහහා ප්‍රපාතියකට ඇදලා දැම්මක්. ඉති ඒකට වගේ යුත්තේ ගෝටාභයවත් මහින්දරාජ පක්ෂෝ පොදුජාන පෙරමණුවවා නෙවෙ. ඉති ඒක ඒක මිනිසුන්ට තේරනවා මනිසුන්ට තේරවා නිසා අපි මේක ආර්ථික වසයම එක ගොඩදාගන අපි නැවත ස්ථාවර වෙලා අපි ඔය නැවත අප මිතුරෝ එකතු කරගන අපි ඉස්සරහට ිය ගියාම මිනිස්වපිය පිළිගන්න.